ප්‍රධාන අනුශාසක අවසරයි පූජිපාද රෙදියගම ඉන්දහලෝක ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡා චාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මංච සමාදස්ථාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මංච සමාදස්ථාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුරන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තු වා ගච්ඡාමි ති පජානාති. සිතෝ ආතිතෝ නීති පජානාති. නිසින්නෝ ආ නිසින්නෝ නීති පජානාති. සයානෝ ආ සයානෝ නීති පජානාති. යසා යසා වාපනස්ස කායෝ පනීතෝ ඕති තථා තථානං පජානාති. ඉති අච්චත්තං වා කායේ කායානුපස්සී හරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අච්චත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති.
යති සමුදය වය ධම්මානුපස්සී වා කායසුනිං විහෙරති අත්ති කායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ බික්ක වේදික්කු කායේ කායානුපස්සී විහෙරති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කුරුවට කම්මාස ධම්ම නියම් ගමේ වැඩ සිටින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි අපි කලින් ධර්ම දේශනා මාලා දෙකකදී මේ පින්වතුන්ලාට මේ සූත්‍ර දේශනාවේ ඇති වැදගත්කම සහ මෙහි පළවෙනි කායානුපස්සන භාවනා කොටසේ පළවෙනි භාවනා ක්‍රමය ආනාපාන සති භාවනාව සරලව දේශනා කරන්නේ දුනා. භාවනා ක්‍රම අතර පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ගම්භීර දේශනාවක් ප්‍රඥාවෙන් අධික කුරුලට වැසි ජනතාව අමතා එදා සැකලින් දේශනා කළා. එහි විස්තරාර්ථය සතිපට්ඨාන සූත්‍ර අටකතාව තුළ දීඝනිකා අටකතාවේ තුලින් දකින්න පුළුවන්. ඒ අනුව යමින් තමා අපි මේ දේශනාව භාවනා ක්‍රම වශයෙන් විස්තර කරන්නේ. මේ අර්ථකථාව පිළිබඳ යම් කිසි විස්තරයක් කරන්නත් අවශ්‍ය වෙනවා. අර්ථකථාව යනු බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සැඟවුණු අර්ථ ප්‍රකට කරන දේශනා ක්‍රමයක්. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම දේශනා කරපු අර්ථ තියෙනවා. එය තෙරුන් වහන්සේලාගේ මතක ශක්තියෙන් දරාගෙන විල් පසු කලෙක ශ්‍රී ලංකා දිවයිනේ සිය අර්ථකථා වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඒ පාලි අර්ථකථාව සිංහල ජනතාවට සිංහලෙන් ලැබුවා. පසු කලෙක බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ පැමිණ එය පිළිවෙලකට සංග්‍රහ කළා. එදා විශ්ව භාෂා වූ පාලි භාෂාවේ මොකද ලෝකයාටම ඒ අර්ථකථාවේ අර්ථ දැනගන්න අවශ්‍ය බැවින් ඒ අනුව මැනවින් උන්වහන්සේ සංග්‍රහ කරපු මේ අට්ඨකථාව විනයේත සමන්ත භාෂාදී අට්ඨකථාව සූත්‍ර පිටකයේ නිකාය පහට වෙන වෙනම අභිධර්ම පිටකයටත් ඒ විදිහට සංග්‍රහ කරලා තියෙනවා මැනවින්. අන්න ඒ අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ පෙර ධර්මයේ කියවන ඕනෑම කෙනෙකුට පරිශීලනය කිරීමෙන් නිවැරදිම අවබෝධය ලබන්නට පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා අර්ථය නොදැන කියන ධර්මයේ ලුණු නැති පොද්දක් වගේ කියලා. ඒ ධර්ම රසයෙන් අඩු වෙනවා හේතුව මෙහි අර්ථය නොදන්නා දෙවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකොට ඒ ධර්මය අනුව දේශනා වුණු සියලුම කාරණා ඒ ධර්මයට ඇතුළත් වෙනවා. ඒ පිළිබඳ ශ්‍රද්ධාව පහළ කරගෙන අපි පිළිවෙලින් සිහිපත් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳ මානසිකාර්ය කරන ආකාරය අපි කලින් වාරයේදී මේ පින්වතුන්ලාට කියා දෙන්නේ දුනේ. අද අපට යදී තිබෙන්නේ මේ දේශනාවේ දෙවැනි භාවනා ක්‍රමය. ඒ භාවනා ක්‍රමය නම් කරන්නේ ඉරියාපත භාවනාව නමයි. ඉරියාපත කියන භාවනාව මේ වචනේ අර්ථය බලනකොට ඉරියව් පැවැත්වීම සිහියෙන් පවත්වන ආකාරයක් තමයි මේක සඳහන් වෙන්නේ. මුලින්ම බලමු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුක බුද්ධ වචනේ පාලි පාඨයේ අර්ථ. පුනජ පරං භික්ඛවේ භික්ඛු නැවතද මහණෙනි භාවනාවක් තියෙනවා. එහි භික්ෂුව භික්ෂුව කියනක අපි කලින් විස්තර කළා. භික්ඛු කියලා කියන්නේ නිවන් මඟ දියුණු කරන ශ්‍රාවකයන්ට පොදුවේ ආමන්ත්‍රණය කරපු වචනය. එය උපාසක උපාසිකාවන්ටත් අදාළයි. ඒ අනුව ගච්ඡන්තෝවා ගච්ඡාමීති පචානාති යන කල්ලි යනවා කියලා දැනගත යුතුයි. තිතෝවා තිතෝමීති පචානාති සිටින කල්ලි සිටගෙන සිටිනවා කියලා දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝමීති පචානාති වාඩිවි සිටින විට වාඩිවි සිටින බව දැනගන්නවා. සයානෝවා සයානෝමීති පචානාති සැතපී සිටින විට සැතපී සිටිනවා කියලා
දැනගන්න. යත යත වා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයක ඉරියව් පවස්තනවද තථා තථානම් ඒ සියල්ල පජානාති නුවණින් දැනගන්නවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වියත. එසේ තමාගේ ආධ්‍යාත්මික කායේ කායානුපස්සී වාසය කරන්නේ. බහිද්ධා වා කායේ කායානුපස්සී වියති. අන්‍යයන්ගේ කයේද බාහ්‍ය කයේද කායානුපස්සී වාසය කරනවා. අජ්ජත් බහිද්ධා වා කායේ අනතුරුව තමන්ගේ අනුන්ගේ මාරුවෙන් මාරුවට ඒ කායානුපස්සීව වාසය කරනවා. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. මේ කයේ ඇතිවීම පිළිබඳව දකිමින් වාසය කරනවා. එසේම මේ වය ධම්මානුපස්සීව කායස්මින් නාම රූපයන්ගේ නැතිවී යාම පිළිබඳව දකිමින් වාසය කරනවා. සමුදේ වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් හට ඉරියාපතයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකිමින් වාසය කරනවා. එසේ වාසය කිරීමේදී අවසාන වශයෙන් අත්තිකායෝති වාපනස්ස අවබෝධ වෙනවා. මෙහි ඇත්තේ කයක් පමණයි කියන සිහිය සතිපස්සපට්ඨිතා හෝති සිහිය පිහිටා ගන්නවා. යාවදීන එසේ මේ සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් නොව සිතේ මුල් වීමෙන් කායික පවත්තන ඉරියව් සමූහයක් පමණයි කියන එක අවබෝධ වෙනවා. ඒව පවත්තන පුද්ගලයෙක් නැහැ කියන අවබෝධයට පත් වෙනවා. නම් යාවදීව ඥානමස්සාය පතිස්සති. එය මතු ඥානය පිණිස හේතු වෙනවා. අනිත්‍යෝ චිලියති. ඒ අනුව මේ ලෝකේ නැචින් චි ලෝකේ උපාදීති. කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්න නැතුව වාසය කරනවා. මෙසේ මේ භික්ෂුව ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු කායි කායානුපස්සී විහෙරති. මෙසේ කායේ කායානුපස්සීව වාසය කරනවා කියලා දේශනා කළා. ඒ අනුව පින්වත්නි අපි තේරුම් ගන්නට ඕන මේ දේශනා පාඨය අනුව සාමාන්‍ය කෙනෙකුට මේ භාවනාව කරන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. සරලව තමයි මේ විස්තර වුණේ. බුදුරජාණන් වහන්සේ මේ මහා ප්‍රඥාවන්ත පිරිසකටම දේශනා කළා. ඉතින් අද කාලයේ හැටියට අපි මේ වැඩිපුර විස්තර කරගත යුතු භාවනාව. හොඳයි, බලමු මේ භාවනාව ඉරියාපත ගැනයි. ඉරියව් හතරක් ගැන අපි දැනගන්න ඕන. ජීවත් වෙන මිනිස්සෙක් ඒ මිනිස්යා ජීවත් වන්නට ඉරියව් හතරක් පවත්වනවා. එයින් අපි පළවෙනි ඉරියව් ගච්ඡන්තෝ වා ගච්ඡාමි ඇවිදීම. තිතෝ වා තිතෝ මිති සිටගෙන සිටීම. නිසින්නෝ වා නිසින්නෝ මිති වාඩි වී සිටීම. සයානෝ වා සයානෝ මිති සැතපී සිටීම. හොඳින් කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ අපි උපන්දා පටන් ගත කරපු ඉරියව් හතරයි මේ තියෙන්නේ. එක්කෝ අපි හිටගෙන ඉන්නවා, එහෙම නැත්නම් වාඩි වෙනවා, ආය ඇවිදිනවා. ඔක්කොම කරන්න බැරුණාම සැතපෙනවා. දවසක් ගතොත් ඒ දවසේ අපි මෙන්න මේ ඉරියව් හතර පවත්වනවා. නිදාගෙන දැනගිටිනවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, වාඩි වෙනවා, අයමත් ඇවිදිනවා. ඔය විදිහට තමයි දවස ගත වෙන්නේ. හැබැයි සාමාන්‍ය ජීවිත ගත කරගෙන කටයුතු කරා යද්දී අපිට සිහියක් නැහැ. අපි මෙනෙහි කරන්නේ නැහැ. අපි මොකද්ද කරේ? අපි වාඩි වුණා, අපි ඇවිද්දා, අපි ඇවිදිනවා, අපි හිටගෙන ඉන්නවා, අපි නිදාගෙන ඉන්නවා, මේ නිදාගන්න හදනවා. සාමාන්‍ය නිින්ද යනකම් නිින්ද ගියාද කියලා දන්නේ නැති අය ඉන්නවා. ඒකෙන් පේන්නේ සාමාන්‍ය ලෝකයාද මේ නුවණින් දැන ගැනීමක් නැහැ. ඉරියව් පිළිබඳ සතිපට්ඨානයක් නැහැ. මේ සතිපට්ඨානය සාමාන්‍ය ලෝකයාට ගෝචර වෙන දෙයක් නෙවෙයි. අන්‍ය ශාසනවල උගන්වන දෙයක්වත් නෙවෙයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම දේශනා කරන භාවනා ක්‍රමයක්. ඉතින් සතිපට්ඨානය කියන්නේ සම්පූර්ණ නිවන් මඟ. එහෙනම් මේ අනුව ජීවත් වෙන ශ්‍රාවකයා තමයි අරිහත්ත්වයට පත්වන්නේ. ඒ පිළිබඳ පැහැදිලිවම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මේ කියන කාරණා හරියටම ශ්‍රණයක් නැර පැවැත්වුවොත් දින හතකදී වුණත් නිවනටපත් වන්න පුළුවන් බවට උන්වහන්සේ ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ සැබෑවක්මයි. මේ විස්තර වෙන හැටියට ඔබත් කල්පනා කරයි. අපිටත් මේ ටික කරන්න පුළුවන් නම් වැඩි කරලවත් අපිටම මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා.
එසේ අවබෝධ කරන්නට හේතුවන මෙසේ මේ ඉරියව් ප්‍රවැත්වීම අපි නිරන්තරයෙන් කරන දෙයක්. දැන් මේ වෙලාවේ ඔබ සමාරික වාඩි වෙලා බණ අහන ඇති. ඒක එක ඉරියව්වක්. නමුත් මේක මෙනෙහි කරන්න සිහියක් පවස්සන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නවා කියලාවත් අඩුම තරමේ සිහි වෙන්නේ මෙනෙහි වෙන්නේ නැහැ. නමුත් මෙතන මේ කියන්නේ වාඩි වෙලා ඉන්නවා කියන එක විතරක් මෙනෙහි කිරීම නෙවෙයි. හිතගත්ත කියලා විතරක් මෙනෙහි කිරීම නෙවෙයි. මොකද ඒක ත්‍රිසංසත්තුන්ටත් පුළුවන් එකක්. මනුෂ්‍ය ධර්ම ඇති නුවණ ඇති ධර්මයේ තරණ යන කෙනෙකුට ඊට වඩා ලොකු දෙයක් මේ තුළ ගැඹුරින් හිතන්න පුළුවන්. ගැඹුරින් කියන්නේ අර්ථවත්. මොකද්ද මේ අර්ථවත් සිටීම කියන්නේ? අපි කොහොමද හිතගන්නේ? අපි කොහොමද වාඩි වුණේ? අපි කොහොමද ඇවිත්තේ? අපි කොහොමද සැතපුණේ? අන්න ඒ ටික කරන්නේ කොහොමද කියලා මුලින් දැනගන්න ඕන. දැන් මේ සියලුම දෙයට දන්නවා මේ පින්වතුන්ලා මනෝකුබ්බංගමා ධම්මා ආදී ගාථාහල තියෙනවා. සියලුම දෙයක ප්‍රධානවන්නේ පිටයි. සද වස්තු ඇසුරු කරගෙන පතන් කොමලී ධාතු පවතින ප්‍රදේශයේ මනෝ ධාතු ඇසුරු කරන් තියෙන විඥාන. ඒකද මේ කියන සිත විසින් තමයි මේ කය පාලනය කරන්නේ. කොහොමද කියනවා නම් නූලකින් සරුංගලයක් පාලනය කරනකට රූකඩයක් කොළවනා වගේ මේ හිත නැවත නූලෙන් අපේ කය කොළවන්නේ. එහිදී මුලින්ම පඨමං චිත්තං උපජ්ජති. මුලින් සිත උපදිනවා. හිත ගන්න ඕනේ කියලා හිතක් උපදිනවා. වාඩි වෙලා ඉන්න කෙනෙකුට හිත ගන්න ඕනේ කියලා හිතක් උපදිනකොට ඒ හිත සමගම හිතින් උපදවන චිත්ත කිරිය වායෝ ධාතුව. හිත මුල් වී උපදින වායෝ ධාතුව කියන එකයි ඒක තේරුම. සිතක් ඇති වුණා හිත ගන්න. දැන් ඒ අනුව වායෝ ධාතුව උපදිනා මුළු කය පුරාම. ඒ වායෝ ධාතුවේ බලයෙන් තමයි කය හිතවන්නේ. ඒ හිතවීම සිදු වෙනවා වායෝ ධාතුවේ බලයෙන්. ඒකට ඕනෝක තමයි හිත ගැනීම සිදු වෙන්නේ. නැවත වාඩි වෙන්න හිතනවා. හිත පහළ වුණා මුලින්ම වාඩි වෙන්න. ඒ හිතේ බලයෙන් නැති වුණා වායෝ ධාතුව, ඒකට කිව්වා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒ වායෝ ධාතුවේ බලයෙන් කාය විඤ්ඤාතියේවත් චලනය සිදු කළ වාඩි වුණා. මේ වාඩි වීම නැවත නැගිටිනකොටත් එහෙමයි. හිත පහළ වුණා වායෝ ධාතුවෙන් හිතෙව්වා. ඇවිදින්න සිතක් පහළ වෙනවා. සිත පහළ වුණාට පස්සේ වායෝ ධාතුව විසින් මේ කකුල දෙක අත ආදී සියලුම කය සොලවනවා. සොලවමින් පියවරෙන් පියවර පියවරෙන් පියවර ඇවිදගෙන යනවා. ආයම නවතින්න සිතක් පහළ වෙනවා. නවතින සිත පහළ වුණාම වායෝ ධාතුවක් කය පුරා පහළ වෙලා අර විදියටම කය නිස්සරුමන් කරනවා. නැවත සැතපෙන්නේ හිතෙනවා. ඒ අනුව චිත්ත කිරිය වායු ධාතුව පහළ වෙලා මුළු කය පුරාම මේ කය අල කරවල සතපවන. ඔන්න ඔය ටික තමයි අපි නුවණින් දැනගන්න ඕනේ. මොකද නුවණින් දැනගන්නවා කියන්නේ නිකන් වාඩි වුණා නෙවෙයි. මම වාඩි වුණාද නැහැ. මම කළාද නැහැ. මේ මම කියන එක සම්මුතිය. මම නොවේ කියන එක පරමාර්ථය. සම්මුති කතාවයි පරමාර්ථ කතාවයි දෙක පටලවා ගත යුතු නැහැ. සම්මුති කතාව අවශ්‍ය වෙනවා පුද්ගලයන් ප්‍රකට කරලා දෙන්නට, අතීත ජීවිත පිළිබඳ විස්තර කර දෙන්නට, ආනන්තරී කර්ම පිළිබඳ කියන තැනදී, එසේම කර්මය Tamanට අයිති කියලා පෙන්වන්නට, මොකද මේ කර්මය කියලා අසවල් කෙනා කියලා දිගින් දිගට පෙන්වන්න බෑනේ සම්මුතියක් නැත්තම්, නමක් නැත්තම්. එයනු සම්මුතිය අවශ්‍ය වෙනවා ලෝක විවාහාරය සඳහා, ලෝකයේ පැවැත්මට මේ සම්මුතිය අවශ්‍ය වෙනවා. සම්මුතියෙන් තමයි කියන්නේ මම මිනිස්සයයි ස්ත්‍රිය පුරුෂයා ළමයා ගහකොළ ගෙඩි ආදී වශයෙන් කියන්නේ ඔය සම්මුතිය. පරමාර්ථ කතාවට යගියාම මිනිස්සෙක් කියලා කෙනෙක් නැහැ. අපි කියනවා නාම රූප දෙකක් පමණයි. දෙයක් දෙයක් නැහැ. ඒවට කියන ධාතු කොටසක්, පඨවි ආපෝ තේජෝ ධාතු කොටසක් පමණයි. රූප මාත්‍රය පමණයි. ඇති කෙනෙක් දෙයක් නැහැ. කෙනෙක් ගැන කියනනම් අපි කියන නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන හයක් ওই විදිහට කියනවා. දැන් මේ විවාහාරය පටලව ගත්තොත් එීම මහා අවුලෙන් අවුලට යනවා ජීවිතේ. සම්මුතියෙන් ඉන්න ඕන ලාවට පරමාර්ථයට යනවා. ලෞකික ජීවිතේ ජීවත් වෙද්දී අපි මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියලා කියන්න ගත්තොත් සමහර විට බෙදර තියෙන බඩමුට්ටු ටික උනත් අරගෙන යන්න බැරි නෑ. ඒක මම කියලා කෙනෙක් නැහැ නේද? කාගවත් නෙවෙයි. එහෙම බෑ. සම්මුතියින් නැතුව තමන්ට ස්වාමියෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, මව්පියෝ ඉන්නවා,
සමහර කෙනෙක් කෝවිඩ් දේශනා කරාට පස්සේ කපටි කමට එනන් ඉතින් කවුරුත් නැහැ, මට යුතුයකම් කරන්න ඕනෙත් නැහැ, මට දරුවොත් නැහැ, මට බිරිඳකුත් නැහැ, මට ස්වාමියෙකුත් නැහැ, ඔක්කොම නාම රූප නේද කියලා අර කපටික කමට දන්න කෙනෙකුට අයින් වෙන්නත් පුළුවන් ජීවිතේ වක්කීම් වලින්. ඒ නිසා එහෙම දේවල් වලට නෙවෙයි ඔය පරමාර්ථ කතාව දේශනා කරලා තියෙන්නේ. ඒක පටලවා ගන්න දේශනා කරපු එකක් නෙවෙයි. ඒක අප විසින් අපේ හදවතේ දරාගත යුතු අවබෝධ කරගත යුතු සත්‍යයක්. ලෝකේ නිවැරදි නැත්ත අවසාන කොන තමයි පරමාර්ථය. ඒ දේශනා වෙන්නේ අභිධර්ම පිටකේ තුලින්. ඒ නිසා අභිධර්ම පිටකේ කියන්නේම ජීවිතයේ තියෙන යථාර්ථය අන්තිම කොනෙතනින් එහාට බෙදීමක් නැහැ. එහෙනම් බැලුවට පස්සේ තේරෙනවා මෙතන සත්‍යයක් නැහැ, සුද්ධලයක් නැහැ, තියෙන නාම රූප දෙක. මොකද නාම රූප දෙක? එන්නේ ඉරියාපද පවස්සන්නට අපිට නාම රූප දෙකක් මුල් වුණා. ඒ හිත පහළ වුණා කෝ පළමු වරටම චිත්තං උප්පජ්ජතිකෝ. ඒ හිත තමයි නාමය. හිත තමයි නාමය. හිත නාමය කියන්නේ නාමයට අයිති වෙන කොටස් හතරක්. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන විඳීම, හඳුනා ගැනීම, චේතනාව සහ සිත. චේතනා සිත දෙකම සම්බන්ධයිකට ඒ දෙක එකට මෙපදිලා සිතත් සමග සිතත් සමගම නිරුද්ධ වෙලා යන ඒවා තමයි චෛත්‍යික වස්තුවිලි කියන්නේ. ඉතින් මේවා ඇසට පේන නැති මනසට ග්‍රහණය වෙන මනසින් දැනගත යුතු සිතින් දැනගත යුතු දේවල් නිසා කියන නාම ධර්ම. ඒ නාම ධර්ම වලින් මෙතෙන්දී අපිට තෝරගන්නට පුළුවන් එහෙනම් අපිට ඇවිදින්න හිතක් පහළ වුණා, හිත ගන්නට, වාඩි වෙන්නට සහ ඇවිදින්නට. සිතක් පහළ වුණා නම් ඒ සිතට තමයි නාමය කියලා කියන්නේ. ඒ සිත මුල් වීමෙන් එතු වායෝ ධාතු. වායෝ ධාතු කියන්නේ කවුරුත් දන්නවා රූප ධර්මයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන තැන සතරමහා භූතයන්ගෙන් එන වායෝ. ඒ අනුව වායෝ ධාතු කියනක අන්න රූපය. ඒ වායෝ ධාතුවේ කරපු කයේ චලනය සෙලදීන් ටිකක් රූපයටයි තියෙන්නේ. රූප කොටස රූපේ වෙනස් වීම සමූහයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න නාම රූප දෙක. සිත නාමයයි වායෝ ධාතුව සහ ක්‍රියාව රූපයයි. එහෙම ඇවිද්ද සත්‍යේ පුද්ගලයේ ආත්මයක් නැහැ. නාම රූප දෙකක් පමණයි. වාඩි විද සත්‍යේ පුද්ගලයේ ආත්මයක් නැද. ඔබට දැන් කල්පනා කරන්න පුළුවන් මේ මොහොතේදී. මේ බණහාන සත්‍යේ පුද්ගලයේ ආත්මයක් නැහැ. මෙතන නාම රූප දෙකක් පමණයි මේ වාඩි වෙලා ඉන්නේ කියලා. දැන් වාඩි වුණේ කොහොමද? ඔයත් උන්ට කල්පනා කරන්න පුළුවන් මට වාඩි වෙන්න හිතුණා. වායව ධාතුව බලලා මාව වාඩි කෙරෙව්වා. දැන් වාඩි වෙලා ඉන්නේ කොහොමද? වාඩිලා ඉන්න ඕනේ කියලා හිතක් පහළ වෙනව නිතරම. ඒ යන නිතර නිරන්තරයෙන්ම වාය ධාතුවකුත් පහළ වෙන්නේ මේකයි වැටෙන්න නොදී රඳවගෙන ඉන්නවා. වැටෙන්න නොදී රඳවගෙන ඉන්නත් හිත මුල් වෙනවා. හිත නැත්තම් බලන්නට අපි එදගෙන වැටෙනවා. අපි විසඤ්ඤ වෙනවා, ක්ලාන්ත වෙනවා කියන්නේ ඒකයි. සංඥාව නැති වෙනවා හිත පිටව ගන්නේ නැහැ. ඒ වෙලාවේ හිත පිටින් නැති නිසා විසඤ්ඤ කියලා කියන සංඥාව ඇති වෙන. එතෙන්දී ක්ලාන්ත වෙලා එදගෙන වැටෙනවා. ඒ කය පවත් ගන්න හිතේ ශක්තිය නැහැ. එසේ මරණයටපත් වුණාම එදගෙන වැටෙනවා. ඒ කියන්නේ මේ හදවතින් හිත ඈත් වෙනවා. හිත ඉවත් වෙලා වෙනත් තැනක් ග්‍රහණය කරාම අපි මරණයටපත් වුණා. ඒ කියන්නේ හිත ඇති නිසා මේ කය අස්ති පංජරය දැක ගන්න කෙනෙක් දෙයක් නැහැ. ඔතවගෙන ඉන්න විදියක් නැහැ. ඒ සාමාන්‍ය දරබඩක් වගේ, රූකඩයක් වගේ එදගෙන වැටෙනවා. නූලෙන් අල්ලන් ඉන්න දිරුකඩේ අරගෙන යනවා වගේ හිත කියන නූල විදුරට පස්සේ මේකයි අදගෙන වැටෙනවා. එහෙනම් මේ ඔබ වාඩි කරවල තියෙන්නේ සිත මුල් වෙලා හිතේ බලේ සහ වායෝ ධාතුවේ ශක්තියෙන් අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහට බණ අහනවා මේක. මේ ශ්‍රවණය කියන එක අපි තවත් විදර්ශනා පැත්තෙන් යනකොට ආයතන විදර්ශනාවට එන්නේ මේක. තවත් අපි ඉදිරියට යනකොට හමු වෙනවා ධම්මානුපස්සනාවේදී එනවා. කනස්, ශබ්දය, සෝත විඥානය. මේ තුන එකතු වෙන තමයි අපි මේ ශබ්දය අහන්නේ. ශබ්දයත් කනත් කියන රූපයක්. සෝත විඥානය කියන්නේ නාමයක්. හිත නැත්තම් මේ අහන්නත් බෑ. දැන් මේ අහන්න මුල්ුණේ හිත. හිත නාමයයි, ශබ්දය සහ කන රූපයයි. නැයිව නාම රූප දෙකක් තමයි මේ බණ අහන්නේ. ඊළඟට මේ වඳින්නේ, ගාත කියන්නේ. එතකොට මේ බණ කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා අපි දන්න සම්මුතිය නමකුත් කිව්වා. නමුත් පරමාර්ථ වශයෙන් ඔබ හිතන්න ගියොත් එහෙම පේනවා මෙතන බණ කියන සත්‍ය පුද්ගලික ආඥා නැහැ. බණ කියන්න හිත පහළ වෙනවා, වායෝ ධාතුවෙන් උගුර හරහා ගිහිල්ලා කටතොලවනවා, ඒ ශක්තියෙන් වචන පිට වෙනවා, ඒ අපිට ඇහෙනවා. එතකොට එතෙන්දි වෙන්නේ හිත කියන නාමය මුල් වෙලා වායෝ ධාතුව කියන රූප කොටසින් මේ කය චලනය කිරීමෙන් තමයි මේ හඬ පිට වෙන නාම රූප දෙහික ක්‍රියා වීමක් තමයි මෙතන සිදුවන්නේ. එය දේශනා කරන අප විසින් සිටිය යුතුයි මේ වගේ වෙලාවට.
එතකොට මේ පරමාර්ථ වශයෙන් ගන්නකොට ඉරියාපත භාවනාව දේශනා කරන මේ මොහොතේ ඉඳන් අපි මේ භාවනාව වඩන්නට ඕන. ඒ පසුවට කල්තබන්න දෙයක් නෑ. ඒ මභාසු දෙයක්ුත් නෙවෙයි. මේ මෙතන මේ මොහොතේම අදාදම වැඩි යුත් දෙයක්. ඒ අනුව මේ දේශනා කරන සත්‍යයක් නෑ. අහන කෙනෙක් නෑ. එතන නාම රූප දෙකක් පමණයි. හැබැයි මේක පරමාර්ථයෙන් පමණයි. සම්පූර්ණවට සත්‍යයක් ඉන්න බුද්ධලේක ඉන්නවා. එයා ලැබිදිනවා, කතා බහ කරනවා, ජීවිතේ පවස්තනවා, යුතුයකම් කරනවා. ඒ සියල්ලම හරියට සිද්ධ කරන්නත් ඕන. තමාගේ යුතුයකම් හරියට සිදු කරන්නේ නැත්නම් එයා නිවන් මාර්ගය යන කෙනෙක් නෙවෙයි. මව්පියන් වශයෙන් දරුවන්ට යුතුයකම් කරන්නේ නැත්නම්, දූ දරුවෝ වශයෙන් මව්පියන්ට යුතුයකම් කරන්නේ නැත්නම්, ස්වාමි පුරුෂයෙක් වශයෙන් බිරිඳට යුතුයකම් ටික කරන්නේ නැත්නම්, බිරිඳක් වශයෙන් ස්වාමියට යුතුයකම් කරන්නේ නැත්නම්, එතනින් එහාට යාට සතිපට්ඨාන භාවනාවක් නැහැ. නිවන් මාර්ගයක් නැහැ. මොකද ජීවිතේ අවුල් කරගෙන සාමාන්‍ය ජීවිතේ ලෝකෝත්තර ජීවිතයකට යන්න පුළුවන් කමක් නැහැ. ඒවා හොඳට පරිපූර්ණව සිදු කරගෙන යන ගමන්ම මේ භාවනා ක්‍රම දියුණු කරන්න ඕන නිසා, මේ භාවනා ක්‍රම නිසා භාවනා කරනවයි කියන කාරණේ නිසා ගිහි ජීවිත අවුල් කරගන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොවේ. ඒ වරදවා ගැනීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට පිළිපැදපු විශාකා මහාවසි අනාථපිණ්ඩික සිටුතුමා තරම් දෙන්නේ මේ ගිහි පින්වතුන්ලාට උදාහරණ වශයෙන් ගන්න නැහැ. හරියටම ගිහි ජීවිතේ දියුණු කරගෙන නිවන් මඟ දියුණු කළ සෝවාන් වෙච්ච පිරිස වශයෙන්. ඒ වගේ කෝටි ගණන් පිරිස් ගිහි පිරිස් එදා ධම්මදෙව් ජීවත් වුණා. ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙලා අමුදරු පෝෂණය කරමින් විවාහ ජීවිත ගත කරමින් දැහැමි. එනම් මෙතන තියෙන්නේ වරදවා අවුල් කර ගැනීම. එනම් කිසිම බාධාවක් නැ ධාර්මික ජීවිතයට. ඒ ජීවිතයේ සිහිනුවණින් ගත කරමින් මේ කියා දෙන භාවනා පෞද්ගලික දෙයක්. මේ කාටවත් පොදුවේ කියන්න ඕන පෙන්වන්න ඕන දෙයක් නෙවෙයි. මේ භාවනා කරනවා නම් කෙනෙක් එය තමා විසින් තනියෙන්ම කරන්න තුන අතිශයින්ම පෞද්ගලික දෙයක්. මොන දෙයක් වුණත් තමන් ඊටවතුන්ට කියනවන ස්වාමියට බිරිඳ කියනවා, බිරිඳට ස්වාමිය කියනවා, දරුවෝද මව්පියන්ට කියනවා. සාමාන්‍ය ජීවිතේ නෙවෙයි මේක රහස්. නමුත් භාවනාවේ රහස් නම් කාටවත් කියන්නේ නැහැ. තමන් භාවනා කරනවායි කියලවත් අඟවන්න හොඳ නැහැ. ඒ ඇඟවීම සියුම් ක්ලේශයක්. ඒක කියනවා මානෙ කියලා. ඒ නිසා භාවනාව එතනම විඳ ගැනීමක් තමයි තමන් භාවනා කරන කෙනෙක්ගේ. මම මෙච්චර භාවනා කරනවා කියලා බොහෝ දෙනා ඉදිරියේ කියාපෑ. ඒක කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒකේ කීම නිසා Tamanth noyek noyek බාධා ඇති වෙන්න පුළුවන්. කී යුත්තේ කර්මස්ථාන දායක ආචාර්යයන් වහන්සේට පමණයි. Tamanගේ භාවනාව ඒත් Tamanගේ දියුණුවක් තියෙන ගැටලුවක් තියෙන ඒ ටික විතරයි. නැත්තම් මේ මා භාවනා කරන කෙනෙක් කී කියේ බෝඩ් එකක් එල්ලගෙන යන්න ඕන එකක් නෙවෙයි මේ අපේ භාවනා ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක එහෙම කරපු අය නෙවෙයි. ඒ අසු දෙහැමින් ව්‍යාපාර කරන ගමන්, ගොවිතැන්පත් කරන ගමන්, ඒ දිනදා ජීවිතයට මේ ධර්මයේ ලං කරගත්තා. මේ කියන ඉරියාපත මානසිකාර ඒ ඇත්තන් දියුණු කරා. ආර්ය ශ්‍රාවකිය වශයෙන් ජීවත් වුණේ එහෙමයි. එතකොට ඒක කාටවත් පෙන්වාගෙන යන්න නැති බව මේ පින්වත්තුලට දැන් පැහැදිලි ඇති. තමන්ගේම පෞද්ගලික දෙයක්. මොකද මෙවැනි පරමාර්ථ දේවල් සත්‍යයේ පුද්ගලයේ නැහැ. ආත්මයක් නැහැ කියලා අනිත් පැයට කියන්න ගිය සමහරට මෙයාට උමතුවක් පිස්සුවක් කියලා දෙලිකන්නත් පුළුවන්නේ. ඒ මෙතන පව පුරව ගන්නත් බැරි නේ. රයිට් මේ කරදර වෙන්නත් පුළුවන්. ඒ නිසා අනුන්ට ඔය කියන්න ඕනේ නැහැ. ඒ මොකද මේ ජනතාවට මේ ධර්ම අහන්න නැති අයට, දිනු කරන්න නැති අයට මේක ගෝචර වෙන්නේ නැහැ. මේක මොකද්ද කියලා හිතා ගන්න බැහැ. ඒ නිසා විශේෂම කාරණේ මේ සියලු භාවනා ක්‍රම තම තමා පෞද්ගලිකවම සහජිකවම කර ගන්නට ඕන. ඉතින් මේ ඉරියව් මෙනෙහි කිරීම කියන එක කාටවත් තේින්නේ නැහැ. අපි ඇවිදිනකොට ඇවිදින්නේ කවුද? හිත පහළ වුණ වායෝ ධාතුවෙන් කයත දෙක. නාම රූප දෙකක්. ඊළඟට හිත ගන්නකොට හිත පහළ වුණා ඒත් එහෙම. වාඩි වෙනකොට හිතන වාඩි වෙන්නේ ඒත් හිත පහළ වුණා වාඩි වෙන්නට එයින් වායෝ ධාතුවක් ඉපදුණා එයින් කය සැලෙව්වා වාඩි වුණා. සතර දෙනකොට හිත පහළ වුණා සතර වෙන්න කය වායෝ ධාතුව හර වාතුලින් කය හොලවලා ඇලකලා සතපුණා. එතකොට මේ වාඩි වෙනකොට පටන් ගැනීමේදී ලඩ වාඩි වීමේදී අවසන් කරනකොට නැවතත් හිත ගන්නකොට ආයමත් ඇවිදිනකොට මේ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වීමේදී මේ මෙනෙහි කළ යුතුයි. මොකද සාමාන්‍ය ජීවිතේ එකපාරට ගන්න තරම් අපි දියුණු නැහැ. ඒ නිසා අපි හිමිහිට වෙන් කරගෙන කාලයක් සාමාන්‍යයෙන් බොහොම හොඳයි කාලයක් වෙන් කරගෙන
සතියක් මාසයක් වගේ කාලයකට යන්න පුළුවන් නම් විවේක ස්ථානයකට වෙන් වෙලා ගිහිවල් වලින්ම එහෙම ගිහිල්ලා තමයි මේ වැනි දියුණු තත්ත්වයන් බොහෝ දෙනෙක් ඇති කරගන්නේ. ඒ බාහිර කරදර වලින් ප්‍රශ්න වලින් නිදහස් වෙලාම හිත පිරිසුදු කරගෙන මූලික වශයෙන් මේ දියුණු කරගත්තොත් පුරුදු කරගත්තොත් ප්‍රායෝගිකව කරගත්තොත් සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා කටයුතු කරන අතරදී අපට මේවා දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා මේ විවේකීව මුලින් දියුණු කළ යුතු දෙයක්. ඒ සඳහා නිවෙස් වලදී කරන්නත් පුළුවන්. විවේක තනක කියන්නේ ගෙදර වත්තේ වුණත් කොනකින් සක්මනක් හදාගෙන අඩි 15ක වගේ කුඩා සක්මනක් දිගට ඇවිදින්න පුළුවන් විදියට අඩි දෙකමාරක් විතර පල්ලයට වැලි ටිකක් දාලා ඒකේ ඇවිදින්න හදාගන්න. මේ ඇවිදින්න කියන්නේ භාවනාවට. ඒ වගේ මේ කොනක පුළුවන් නම් ආසනයක් සකස් කරගන්නවා වාඩි වෙන්න. දැන් මේ බණහන විරිත අතර ආරණ්‍ය සේනාසන වලට භාවනා මධ්‍යස්ථාන වලට දීපු එකක් දැකලා ඇති. ඒ වගේ සක්මන් මළු ඒ වැලි දාලා දිගට සකස් කරලා තියෙන. ඒ වගේම කෙළවරෙහි පරයන්ක ආසනයක් සකස් කොට තිබෙනවා. මෙන්න මේ සකස් කොට තිබෙන සක්මනේහි ප්‍රයෝජනීය තියෙනවා මේ ඉරියාපත භාවනාවට. මේ ඉරියාපත භාවනාව මනවින්ම සිදු කරගන්නට උපකාර වෙන දේ තමයි සක්මන් මළු. ඒ සක්මන් මළුව හදාගෙන ඒ සක්මන් මළුවට තෙරුවන් වෙණෙහි කරලා ජීවිතයේ තෙරුවන් පූජා කරලා ගොඩ වෙනවා. සක්මනට ගොඩ වෙලා මුලින්ම හිතගෙන ඉන්නවා දෑත් දෙක පහළට දමලා බැඳගෙන ඒ වගේම හිස කෙලින් කරගෙන දෑත් අඩවන් කරගෙන මේ කරන්න තියෙනවා. මේ හිතගෙන ඉන්නේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවේ. හිතගෙන හිත පහළ වුණා වායෝ ධාතුව සහ ඊළඟට හිත ගැනීම ඉරියව්. ඒ හිතගෙන ඉන්න බව තමයි නුවණින් මෙනෙහි කරන හිතගෙන ඉන්නේ කොහොමද? නාම රූප දෙකක් පමණයි සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවේ. අනුතුරුව මේ භාවනා ක්‍රම සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උනත් සතරපියන් වහන්සේ ගමන පටන් ගත්තේ දකුණු පය දෙකට තබලා. එහි අර්ථයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා අර්ථයක් නැති දේවල් කරන්නේ නැහැ. ඒ අනුව බුද්ධ ශ්‍රාවකයොත් ගමන පටන් ගන්නේ දකුණු පය පෙරට තියලා. විශේෂයෙන්ම මේ භාවනා වඩනකොට සක්මන් භාවනාවේදී ගමන් කිරීම පටන් ගන්නේ දකුණු පය ඉදිරියට තබලා. ඒ අනුව සාමාන්‍ය වේගයකින් මෙනෙහි කරන්න පුළුවන් තරමේ වේගයකින් දකුණු පය ඉදිරියට තබනවා. එවිට හිතනවා මේ යන්න හිත පහළ වෙනවා ඇවිදින්නට. ඒ අනුව වායෝ ධාතුවේ මේ කය ඉදිරියට යවනවා. අකුල තලවනවා. ඒ නාම රූප දෙකක් පමණයි මේ ඇවිදින්නේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයක්. ආරම්භයේදී මේ හිතනවා දිගින් දිගට මේක හිතා ගන්න අමාරුයි. ඒ නිසා ඇවිදින අතරෙදී පියවර ඔසවනවා පියවර තබනවා. ඔසවනවා තබනවා කියන මේ දෙක විතරක් මෙනෙහි කරගෙන යනවා. වේගයෙන් වේගින් ඇවිදින්නේ නැහැ. ඊටාව හිමීට ඇවිදින්නේ නැහැ. සාමාන්‍ය වේගයකින් Tamande මේ ඔසවීම තැබීම සිහි කරගන්න මානසිකාර කරගන්න පුළුවන් වේගයෙන් තමයි සක්මන් කරන්නේ. යොසවමින් තබමින් මෙහෙම ගිහිල්ලා ඊළඟ කෙළවරේදී නවතිනවා. නවතිනී කියලා නවතිනවා දැනගෙන. ඒක දැන් සිත පහළ වුණා නවතින්න වායෝ ධාතුවක් යමු වුණා ඒ තුලින් කය නැවැත්තුවා. නැවතිලා හිතනවා දැන් මේ එන වෙලාවේ සිදුවෙච්ච පියවර වල ටික. නම් පියවරක් දැන් මෙතනදී එතෙව්වා. හැබැයි මම කියලා ගන්නෙ නෑ පරමාර්ථ වශයෙන් ගන්න. මෙතන සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ. මොකද එතෙව්වේ කය එතෙව්වේ සිත විතරයි. හිත පහළ වුණා වායෝ ධාතු නිරන්තරයෙන්ම පියවරෙන් පියවර පියවරෙන් පියවර ඔසවනවා දබනවා ඔසවනවා දබනවා. මේක දෙලේ හිත විසින් සහ වායෝ ධාතු විසින් කියන නාම රූප දෙකක් විසින්. එහෙනම් මෙතෙන්දී ඔසවන විට තිබිච්ච නාම රූපය තබද්දි නැහැ. නැවත ඔසවනකොට ඒ තබාදි තිබුණු නාම රූප ධර්ම නෙවේ අලුත් නාම රූප ධර්ම. එසේ පියවරේ පියවර සනේසනේ තමන් එතන ඉඳගෙන මෙනෙහි කරනවා නේ නාම රූප සමේෂණය වෙනස් වී ගියා. ඔසවද්දී තිබිච්චා නොවේ තබද්දී. තබද්දී තිබිච්ච නාම රූප නොවේයි හිත නෙවෙයි නැවත ඔසවනවා. අලුත් සිතක් පහළ වෙනවා රූපේ වෙනස් වෙලා චලනය වෙලා. ඒ අනුව ඔය දිගටම වෙච්ච දේ විදර්ශනාවට නංවනවා. සියලුම නාම රූප සමේෂණේ දිලි බිලි ගියා අනිත්‍ය. අනිත්‍ය බැවින් පීඩා වින දෙන බැවින් දුකයි. තම තමා කැමති දෙස පවත්වා ගත නොහැකි බැවින් මේ නාම රූපයන් ඉරියව් අනාත්මයි. එනම් මේ මම කළා නෙවෙයි සත්‍යයක් කළා නෙවෙයි පුද්ගලයක් කළා නෙවෙයි සිත මුල් කරගෙන වායෝ ධාතු විසින් සිදු කළා. හරියට නූලකින් රූකඩයක් පෙළෙව්වා වගේ වාත වේගයෙන් නැවක් ගමන් කළා වගේ දුනුදියේ ශක්තියෙන් ඊතලයක් ගමන් කළා වගේ හිතේ ශක්තියෙන් කය ගමන් කළා. නැවත හැරෙන්නේ දකුණු පැත්තට.
හැරෙන බව මෙනෙහි කරන හැරෙන හැරෙන්න හිතුණා. හිත පහළ වුණා, වායෝ ධාතුවක් ඉපදුණා. ඒ වායෝ ධාතුව මුල් කරගෙන කය හෙලුණා, හැරෙව්වා. හරවල නැවතත්, හරවල කියන්නේ පියවරෙන් පියවර දකුණු පසට දකුණු පැත්තෙන් නැවත හැරෙන අනිත් පැත්තටම. හැරලා ආයමත් හිතගෙන හිත ගැනීම විදියව මෙනෙහි කරනවා. හිත පහළ වුණා, වායෝ ධාතුව තුළින් හිත ගැනීම සිදු වුණා. මේ හිතගෙන ඉන්නේ නාම රූප දෙකක් නිසා සත්‍යෙක් පුද්ගලෙක් නෙවි මම නෙවි. ඉතින් මෙන්න මේ අවබෝධයට එනවා. මේ ගැඹුරුම අවබෝධය ජීවිතේ හරය. ඇත්ත දකිනවා කියන්නේ මේකද? මෙන්න මේ විදියට Taman දකිනවා මොකද්ද වෙන්නේ? ඇත්තට මොකද මේ වෙලා තියෙන්නේ? මේ ඇවිද්ද කවුද? හිටගත් කවුද? මෙනෙහි කළේ කවුද? එහෙම සත්‍යෙත් පුද්ගලෙ නෑ. සිත විසින් මුල් වෙලා වායෝ ධාතුව ක්‍රියාත්මක වීම නිසා කය පුරාම ඒ තුලින් චලනය වීම සමූහය කය නිසුල්මන් කර ගැනීම ආදී මේ දේවල් තමයි නැවතීමේදී සිද්ධ වුණේ. නිසුල්මන් වීම ගමන් කිරීමේදී චලනයක් සිද්ධ වෙයි. නැවත කලින් කිව්ව විදිහටම දකුණු පියවර දිහට දරමින් ගමන් කිරීමේ ඉරියව්ව සක්මන් ඉරියව්ව නැත්තම් ගච්ඡන්තෝ වා ගච්ඡාමි කියන විදිහට ඔසවීම තැබීම කියන ඉරියව් මෙනෙහි කරගෙන සිහිය පවත්වාගෙන යනවා. ඉහිල් අවසන් වෙලා නැවත හිටගෙන අර ඉරියව් පැවැත්වීම වෙනස් වී ගිහිපු ආකාර සනේසනේ වෙනස් වන ආකාර තමයි මානසිකාර කරලා බලනවා. මෙන්න මෙහෙම කාලයක් දිනු කරගෙන යනකොට බලවත් සිහිය තීතනවා. ඉරියව් පිළිවෙල සිහිය තීතනවා. මේ පුරුද්ද සාමාන්‍ය ජීවිතයට දෙනවා. එතකොට ඔච්චරේ නේද බෑවිදින්න. නමුත් ඒ සාමාන්‍ය වැඩ කරන වෙලාවේ තවන් මානසිකාර කරගන්න මේ වැඩ කරන්නේ මම නෙවෙයි. මේ වැඩ හිත පහළ වෙනවා කරන්නට වායෝ දාසියේ මේ කටයුතු කරනවා. අතෝසෝන වායෝසෝන නොයෙක් නොයෙක් දේවල් හදනවා, නොයෙක් නොයෙක් දේවල් කඩනවා ආදි වශයෙන් හොයි ගන්න පුළුවන්. ඉතින් ඊළඟ භාවනා ක්‍රමයේදී අපිට නා කුඩා කුඩා ඉරියව් සමූහය පිළිබඳව. සිටිහෙලි ඉදිරිය බැලීම් පසුපස බැලීම් ඒවයි මේ ක්‍රමයේ මේනවා. ඉතින් ඊට ප්‍රථම අපි මූලික ඉරියව් හතර පිළිබඳව තමයි මේ ඉරියාපත භාවනාවේදී විස්තර කළ දෙන්නේ. ඉතින් ඒ අනුව සියලුම ක්‍රියාකාරකම් සිද්ධවන්නේ හිත මුල් වෙලා වායෝ ධාතු ක්‍රියාත්මක වීමේ කයේ චලනයේ මේ කය පිළිබඳවයි මේ භාවනාව කයානුපස්සනාවක් වන්නේ එකයි කයේ චලනයන් පිළිබඳවයි කියන්නේ. නිසා කයේ චලනයන් ප්‍රකට කරගෙන සිතේ චලනය අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයකුයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට කියා දීලා තියෙන්නේ. ඒ අනුව සුතර්කින භූමියේ ඉන්න අපට ආරේ භූමියට ගමන් කරන්නට තියෙන ඉනිමගස් වගේ සෝපානයක් වගේ වටිනා කියන භාවනාව. එනම් මේ විදිහට හිමීට පුරුදු කළා. සක්මන් ඉරියව්ව දැන් එසවීම තැබීම කියන ඉරියව්වෙන් අපි සක්මන් කරන එක මෙනෙහි කරා සිය ප්‍රවැත්තුවා. තවත් පුරුදු වුණාට පස්සේ අපිට පුළුවන් පය ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. එතකොට ප්‍රකට වෙනවා එසවීමේදී පහළ වූ නාම රූපය ගෙන යාමේදී නැහැ. ඒ අලුත් නාම රූප ඉපදෙනවා. ඒ ගෙන යාමේදී තිබුණු නාම රූපය පය තැබීමේදී නැහැ. මේ විදිහට දිගින් දිගටම ඔය පාදයෙන් පාදය සී කරනවා ඉරියව් තුනක්. ඔසවීම, ගෙන යාම, තැබීම. තවත් කාලයක් ගිහින් ඒකත් පුරුදු වුණාට පස්සේ තවත් ඉරියව්වක් සිදු කරගන්න. ඔසවනවා, පය ගෙන යනවා, තබනවා, තද කරනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා, තද කරනවා. ඉරියව් හතරයි. එතකොට ගන්න මෙනෙහි කරන්නට පුළුවන් යෝගාවචරයට ඔසවීමේදී තිබුණු නාම රූප ගෙන යාමේදී නැහැ. ගෙන යාමේදී තිබුණු නාම රූපය තැබීමේදී නැහැ. තැබීමේදී තිබුණු නාම රූපය තද කිරීමේදී නැහැ. ඒවා ඒ ශනේ ඒ තැන බිදි බිදි සිල් සිඳී යනවා කියන මේ මානසිකාර්ය මුලින් සුතමේ ඥාන වශයෙන් වඩන්න. එසේ වඩමින් දියුණු කරගෙන යනකොට සුතමේ ඥානයෙන් සිතමින් වැඩු මේ නාම රූපවල මිදී යාම කියන එක තමන්ට දැසින්ම දකිනා වගේ මනසින් දැක ගන්න පුළුවන් වෙයි යම් විටක ඒ දර්ශන ඥානවල දියුණුවට යනකොට. ඉතින් ඒ ටික මවා ගන්න අවශ්‍ය නැහැ. දැන් අවබෝධයක් ඇති කරන් මෙන්න මේ සිහිය පැවැත්වීම කරන්න. ගොඩාක් ගැඹුරු දේවල් වැඩි වැඩියෙන් හිතන්න යන්නට ඕනේ නැහැ. මේ ඉරියව් පවත්ත නාම රූප පිළිබඳ හිතන්නට ගියොතින් ඉරියව් පැවැත්වීමේ සිහිය මිදී යන නිසා අර එසවීම, ගෙන යාම, තැබීම, සද කිරීම කියන අන්තිම ඉරියව් හතරයි මේ සක්මනේ. අවසාන කොනේදී ඒ ටිකක් හිතනවා. ඒ පවත්තන්නේ සිහිය පිටව ගන්න. නැත්නම් මේක අර්ථයක් නැති දෙයක් වශයෙන් කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඔය සමහර අය අපි ධාවනේ මේ කියන කරුණු ගැන හිතන අයත් ඉන්නවා ලෝකේ. අපි මේ ධර්මයේ කියන සමහරෙත් ශ්‍රද්ධාවෙන් පිළිගන්නා වගේම
මේවා අනවශ්‍ය විදියටම විමසන්නම් බලාගත් පිරිසකුත් ලෝකේ ඉන්නවා. මේ බණ අහන අතරත් ඉන්න පුළුවන්. ඒ ඇත්ත බලන්නේ වැරදි කෝණේ. ඇයි මේ ඔසවනවයි කියලා හිතන්නේ? ඇයි තබනවයි කියලා හිතන්නේ? මේක මේ කුසල් භාවනාවක්ද? එහෙම හිතන අයත් ඇති. නමුත් පින්වත්නි, මේ ඊයව් පිළිබඳ සිහිය පිහිටවන්නයි මේ කියන්නේ. මේක පුරුදු වීම, කුහුණු වීම. සිහිය ඒ මේ අත යන සිහිය එක්තැනකට ගන්නට මූලිකව කරනවා. ඉන් අනතුරුව පුළුවන් තරම් ඔසවනකොට ඔන්න සිතක් පහළ වෙනවා. ඒ කියන්නේ වායය බාහිර වෙනවා. දැන් එසේවා. හන්ට දින යනකොට ඒත් එහෙමයි. Taman දියුණු නම් අන්න හිතා ගන්න පුළුවන් හිත නිසා මේක වුණා. වායව ධාතු විසින් ගෙන යනවා. තබනකොටත් එහෙමයි. සදගෙනකොට එහෙමයි. ඒ ඒ හැම ඉරියව්වකින් මේ චිත්ත කියන එක බොහොම වේගවත් එකක්. චිත්තක්ෂණේ කාය කාලය වරිතා ගන්න බැරි තරම්. තප්පරයක චිත්තක්ෂණ කෝටි ගණක් පහළ වෙනවා. ඒ කියන්නේ ඉතාමත් වේගෙන් ශ්‍රණේ ශ්‍රණේ උත්පාදිත දිබංග වශයෙන් මේ චිත බිලි 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 යනවා ශ්‍රණේ ශ්‍රණේ. චිතට වඩා ලොලස්ුණයක් ප්‍රමාද වෙලා තමයි රූප ධර්ම විදින්නේ. ඒ කියන්නේ රූප කලාප ඊට වඩා වෙලා ගිහින් තමයි විදින්නේ. නාමය බොහොම පහසුයි තේරුම් ගන්න. රූපේ ටිකක් හරි පුළුවන් ඇසට ගෝචර වන නිසා මේ කය ඉරියව් වෙනස් වෙන එක, හෙල වෙන එක, ගහකොළ හෙල වෙන එක, නොඑක් නොඑක් ගොඩනැගිලි ආදී දේ වෙනස් වෙලා පිටිහිලා යන එක, විදිලා යන එක මේවා ඇස් දෙකෙන් පේනවා. නමුත් ඒ දෙකේම ප්‍රමාණවත් නැහැ විදර්ශනාවෙන් සෝවාන් ඵලයට යන්න. ඒකට මේ ශ්‍රේණියේ සිදුවන රූප කලාපයන්ගේ ශෛලවල බිඳී යාම, ඊට වඩා වේගයෙන් සිදුවන චිත්තයාගේ බිඳී යාම නැමත උපදීම, ශ්‍රේණියේ වෙනස් වීම දකින්නට අවශ්‍ය බලවත් සිහිය මේ තුළින් අපි ඇති කර ගන්නට ඕන. ඉරියව් තුළට මේ සිහිය දීතෝ ගන්නවා. ඊළඟට මේ සක්මන් භාවනා කර කර සක්මන් කරනකොට ටිකක් වෙලා සක්මන් කරද්දී දෙහසක් දැනෙනවා. මේක දැනෙන්නේ මේ කායට එක ඉරියව්ව එක දිගට පවත්වන්න බෑ. දැන් බලන්න අපිට හිටගෙන ඉන්නකොට අපි හිතන අපිට අමාරුයි අපි වාඩි වෙන්න ඕනේ කියලා. වාඩි වෙලත් ඒ පැයක් දෙකක් ඉන්නකොට මොකද වෙන්නේ? අමාරු වෙනවා. ඉන්න බෑ එක දිගට. දැන් ටිකක් නැගිටලා ඇවිදින්න ඕනේ කියලා හිතනවා. ඒකත් ඇවිදිනවා. ඇවිදගෙන යනකොට හිතන කකුල් දෙකරිලා. දැන් ටිකක් නිදා ගන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ නිදා ගන්න. ඔන්න ඒ වගේ තමයි මේ භාවනාව වඩන්නේ. විශේෂයෙන් භාවනාවට වෙන් කරපු දවස, දවසම භාවනාවට වෙන් කරපු භික්ෂුවකට ශ්‍රාවකයෙකුට මේක ඉතාම පහසුයි. වෙනත් කතාබහ, වෙනත් කටයුතු බාහිර දේවල් නැත්නම් ඉතාම පහසුයි. විශේෂයෙන්ම කතාවල අඩුණු තරමටම මේ භාවනාව දියුණු වෙගෙන යනවා. වේගයෙන්ම දියුණු වෙනවා. මේ ධර්ම දේශනා කිරීම පවා ඒ වෙලාවේදී බාධාවක් වශයෙන් තමයි වැටහෙන්නේ භාවනාවටම තේ වුණාට පස්සේ. ඒ නිසා හොඳින්ම දියුණුවක් ලබන්න නම් සැබවින්ම හිත විවේකවත් කර ගන්නට ඕන මූලිකව. එහෙම නැtei කියලා මේ භාවනාවට හරිනට එපා. කටයුතු තියෙන අතරේ නමුත් සිය පීඨව ගන්න දක්ෂ වුණොත් අපට දියුණුවක් දකින්න පුළුවන්. මොකද හේතුව ජීවිතේ නම් තන අග තිනි බිඳු විලසේ. කොයි වෙලාවෙ නැති වේද කියලා කියන්න බෑ. ඒ නිසා අපිට මේ ලැබිච්ච පුණ්‍ය වාසනාව බුද්ධ ශාසනයේ මහිමය මනුෂ්‍ය ජීවිතය තුන් ඵලයේ ලබන්නට අපි අද අද මුස්සාවත් වෙන්න ඕන. හිතට කල් දවන්න එපා. දේශනාවේ සඳහන් වෙන්නේ අච්චේව කිච්ඡං ආසප්පං කෝචඤ්ඤෝ මරණෝසුවේ. මේ උතුම් භාවනා වඩන්නට අද අද මුස්සා කළ යුතුයි. කවුද දන්නේ එක මරණය තියෙද කියලා? එක මැරෙන්න වුණොත් අපි කරගසු දෙයක් නැහැ. ඒ නිසා කිව්වේ මේ වෙලාවේදී අපි මේ ගැන හිතන්නට ඕන. අපි මේ ඉරියව්ව වාඩි වෙලා නම් ඉන්නේ එක මෙනී කරන්. ඉතින් දැන් මේ සක්මන් භාවනාව ඔබට කරගන්නට ගිවල් වල පුළුවන්කම තියෙනවා නම් මේ විදිහට සකස් කරගන්න. අඩුම ගණන් තමන්ගේ නිවසේ පිටුපස්සේ හරි කමක් නැහැ. කොටසක් වෙන් කරගෙන එළියේ කවුරුත් එන්න ති පැත්තකට වෙන්න. මොකද මිනිස්සු ගැවෙන තැන්වල භාවනා කරන්න බෑ. මනුෂ්‍යයන්ට තියෙන තැන්වල මේක කරන්නට ඕන. බොහොම සැඟවිලා වගේ කවුරුත් නොපෙනෙන තැනක නැත්නම් තමන්ගේ කාමරේ හරි තමන්ගේ ගෙදර හරි විවේක තැනක් තියෙනා එක වෙන් කරගෙන තනියම මේක කරන්නට අවශ්‍යයි. ඒ එහෙම කොහේ හරි තැනක මෙන්න සක්මන් කරන කෙනා ඊළඟට එයාට මහන්සි වෙනවා. දැන් ඇවිදින්න අමාරුයි කියලා තැනකොට ඉරියව් නවත්තනවා. නවත්තන්න හිතනවා. දැන් ඇවිදීම නැතර කරන්න සිත පහළ වෙනවා. සිත පහළ වුණා වායව ධාතුවක් ඉපදෙනවා. ඒ හිතානුව චිත්ත කිරිය වායව ධාතුව එයින් කය නැතර කරනවා. නතර කළ දැන් වාඩි වෙන හිත පහළ වෙනවා. වාඩි වෙන හිතනවා. එතකොට එතන වාඩි වෙන සුවා පහළ වුණා. එයින් වාය ධාතු ඉපදෙනවා. දැන් කය තොලවනවා වාඩි කරනවා. පහත් කළා වාඩි වෙනවා. ඒ ආසනේ හිමීට දැන් මේ භාවනාව වඩද්දී බොහොම සාන්තව ඉරියව් පවත්වන්න ඕන. කලබලයට වගේ ඉරියව් පටලවගෙන අතපය පටලවගෙන මේක කරන්න බෑ. කලබලයට බෑ. මේ නිසා බොහොම සාන්තව. ඒකයි මුලින්ම සඳහන් කළේ හිත නිදහස් කරගෙන මේක ආරම්භ කළ යුතුයි මූලිකව. මූලිකව ඉඳන් දහස් කරගෙන ආරම්භ කරාම මේක දියුණුවක් ඇතිවෙන්න පුළුවන්. නැත්නම් මේ භාවනාව අපි කරන්න මොන
විවේක නැහැ කියලාද බෑ. නමුත් මේ තරම් දිනුවා ඉක්මනින් දකින්න නම් බෑ. නමුත් අපේ හිත නිකන් නිකරුනේ නම ගැනවට වඩා සිහියක පීටුවාගෙන පවත්වීම ප්‍රයෝජනවත්. විවේක නැතිය වුණත් ඒක අතහැරලා දාන්න තේපා. පුළුවන් ශක්ති පමණින් මා මේ කියාදී බුද්ධ දේශනාවේ සඳහන් බුද්ධජානන් වහන්සේගේ අවවාද ටික බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් පිළිපදිනවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කර ගන්නට ඕන. ඒ අනුව ඔන්න එහෙමයි වාඩි වෙන්නේ. වාඩි වුණාට පස්සේ දැන් පරියන්ති දැඳගෙන, කය ඍජු කරගෙන බොහොම හිමීට තමයි මේ ඉරියව මාරු කළේ. සමාධියට බාධාවක් නොවෙන්න. ඉතින් වාඩි වෙලා තමන් වඩන මූල කමඨහනක් තියෙනවනම් ආනාපාන සතිය, කායගතා සතිය, බුදු ගුණ වැනි ඒ ඉරියව්ව මෙනෙහි කරලා දැන් වාඩි වෙන්න සිත පහළ වුණා. කය ධාතුයෙන් කය වාඩි කෙරෙව්. වගේම දැන් වාඩි වෙලා ඉන්න හිතෙනවා. ඉන්නකොට මොකද වෙන්නේ? හිත පහළලා ඉන්නට වාය ධාතුව පහළ කරලා කය නිසල් මන්ව තබනවා. ඉතින් දිගටම ওই ටික තමයි හිතේ නිතර සිත පහළ වෙනවා. සිතක් උපදිනවා, වාය ධාතුව එනවා. කය දිගටම පවත්වාගෙන ඉන්නවා. ඉතින් ඒ අතර ඕක මාරුවෙන් මාරුවට සෙනෙහසනේ හිතනවා. ඇතිවීම නැතිවීම. ඒක සමුදය වය. සමුදය වය. නාම රූප ඇති වෙනවා, හිත උපදිනවා, වාය ධාතුව පහළ වෙනවා, නැමත් නැති වෙලා යනවා. වය කියන්නේ ඒව නැති වෙලා යනවා. හිතත් නැති වෙල නිරුද්ධ වෙනවා. ඒ ක්ෂණේ ඒ 15 සිදෙන නිරුද්ධ වෙනවා. වාය ධාතු නිරුද්ධ නැවත අලුත් හිතක් උපදිනවා. නැවතත් වාය ධාතු 15. ඒක දිගින් දිගට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ඇතිවීම දැකින සම්මුතිය. වය දැකින සම්මුදේ වය ධම්මානුපස්සී විහෙරති. දැන් ඉති අච්ඡත්තං වාකාහයි. මේ ඉරියව්ක වැත්වීම මා කරන්නේ මගේ කය කොහොමද සිද්ධ වෙන්නේ? හිත මුල් වෙලා වාය ධාතුව පහළ වීමෙන් සැලෙන්නේ. එසේම අන් ජනතාවගෙත් එසේමයි. අන් සත්‍යයන්ගෙත් එසේමයි කියලා තමන්ට ගලපා බලනවා බහිද්දා වාකායේ කයනුපස්සීයේ. අන් අයගේ ඉරියව්ත් මෙහෙමයි. අන් අයත් ඇවිදිනවා, අන් අයත් හිට ගන්නවා, අන් අයත් වාඩි වෙනවා, අන් අයත් සැතපෙනවා. ඒ ඉරියව් හතර ඇර ඉරියව් හතර පැවැත්වීම ඇර වෙනස් සත්‍යයේ පුද්ගලයේ නැ ජීවිතය කියන ඉරියව් ගොඩක්. මුළු ජීවිතයම අපි කළ තියෙන එක්ක වාඩිදිනවා, එක්ක හිට ගන්නවා, එක්ක වාඩි වෙනවා, එක්ක නිදාගන්නවා. මෙන්න මේ කාලයේ පුරාම කරලා තියෙන හතර මේක වෙන මිනිස්කෙක් කරන්න ඕන ටිකයි. එහෙනම් සත්‍යයේ තුල තියෙන්නේ සත්‍යයක් නොව මෙතන පවත් කරලා තියෙන ඉරියව් හතරක් පමණයි, නාම රූප දෙකක් පමණයි කියන බාහිර වශයෙන් ඉඳලා බලනවා. ඕම් බලාගෙන යනකොට මම කියලා කෙනෙක් හිතට වැටෙන්නේ නැහැ. මගේ කියලා ගාහණයක් ගන්නෙ නැහැ. ඊළඟට මෙතන තියෙන්නේ හිස්සු දෙයක්. මෙතන තියෙන නාම රූප දෙක හිත අනකරනව, කය ක්‍රියාත්මක. හිත අනකරනව, කය ක්‍රියාත්මක. සිතේ කයේ පැවැත්මක් පමණයි. ඒ නිසා මේවට ඇලෙන්න ඕන නැත කියන සංඥාව දිනු වීමෙන් තමයි නැකකින්චි ලෝකී උපාදී තීකන තත්ත්වයට සෝවාන් ආදී මගපළවලට පත් වුණාට පස්සේ කිසිවක් ලෝකී බැඳිව ගන්න ග්‍රහණය කරන්නේ නැහැ. කාම වශයෙන්වත් උපාදාන කරන්නේ නැහැ. කිසියම් ආකාරයෙන් මේ ආත්ම වශයෙන් ග්‍රහණය කරන්නේ නැතුව නිදහස් වන්නේ ඔන්න ඔය ක්‍රමයට. වාඩි වෙලා තමයි මූල කමඨහන වඩනත එන එන ශබ්ද ආදී දර්ශනා වඩනවා නම් ඇහෙන ශබ්ද විමසනවා, ශබ්දයක් වශයෙන් දැකෙන රූප රූපයක් වශයෙන් එහි තියෙන අනිත්‍ය ස්වභාවයක් පවත් පුළුවන් නම් දිනු නම් හිතන්න පුළුවන්. කය ඇතිවන විදි, කය ඇතිවන චලනය, ඒ වගේම තර මදුරු වේග දෂ්ට කරන ඒකේ වේදනාව ඒවා මෙනෙහි කරලා අයින් කරන්නට ඕන. අඩමුතරම ඇසිතේ හැලීමක් වැනි ඉරියව්වක් අතහරින්න නැතුව සියල්ල මෙනෙහි කරනවා සම්පූර්ණ විදර්ශනාවටම හැරුණා. ඒ විදර්ශනාවට හැරීම ඕනම සමත භාවනාවක සමාධිය උපදවගෙන ධ්‍යාන ලබා ගත්තට පස්සේ මේ කියපු ආකාරයට හැරෙන්නට පුළුවන්. සියලුම භාවනා වලින් විදර්ශනා කරන්නේ එකම ක්‍රමයකට. ඒ අනුව ඉරියාපත විදර්ශනාවට හැරිලා මේ විදිහට බලවත් සිහිය, දකින, අහන, දැනෙන, විඳින. සිතන හැමදේම වෙනේ කර කර යනකොට බලවත් සතුටක්, ප්‍රීතියක් මේ ධර්මයේ පිළිබඳ ඇති වෙනවා. තමාට මේ ජීවිතයේ යථාර්ථය ධර්මයේ හරය අහු වුණා කියන්නේ මෙන්න මේ ටික දිනු කරන කෙනාටයි. ඒ නිසා මේ කය ස්වභාවයේ කයි වාඩි වෙලා ඉඳලා පහසුනම නැවත ඉතන නැගිටින්න ඕනේ කියලා. ඒකට හිත පහල වුණා, වායෝ ධාතුව ඇති වුණා, නැගිට්ටා. ඒ කය නැගිටිට පස්සේ හිතගෙන ඉන්න එතන. හිතගෙන ඉන්නත් ওই විදිහටම නාම රූප දෙක ක්‍රියාත්මක වුණා. සත්‍යයේ පුද්ගල හිතගෙන ඉන්නෝ නෙවේ. දිගින් දිගට හිතගෙන ඉන්න නම් අර ශනේෂණය හිත ඇති වෙනවා, වායෝ ධාතුව ඇති වෙනවා, නැවත හිත ගන්නවා. හිතගෙන විසල් මංව සත්‍ය මේ කය වැටෙන නොදී පවත්වගෙන ඉන්නට නිරන්තරයෙන්ම සිත් පහළ වෙනවා. නිරන්තරයෙන් වාය ධාතු කය පුරා පහළ කරනවා. එතකොට හිතගෙන සිටින ඉරියව් වේදී කය ඍජු කරගෙන හිත කෙලින් තබාගෙන දෑස් අඩවන් කරගෙන අත් දෙක පහළට කරලා එකතු කරලා තබාගෙන තමන් හොඳ සිහියෙන් ඉන්නවා, වෙන දේවල් බලාගෙන. එසේ යොමුසගෙන ඉන්නවා. හිතගෙනත් භාවනා කරලා අපහසු නැවත සැතපෙන්න හිතනවා. සැතපෙන්න යනකොට නැවතත්
ඇට දෙන්න සිතක් පහළ වුණා. වායෝ ධාතුව උපදිනවා. ඒ තුලින් කය සොලවලා කයල කරනවා. ඔන්න ඔය ඉරියව් හතර මනවින් මෙනෙහි කිරීම සිහියෙන් පැවැත්වීම තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉරියාපත භාවනාව කියලා දේශනා කළේ. එෙහිදී නාම රූපයන් ප්‍රකට වැටහීමත් මේ ඉරියව් පැවැත්වෙන ස්වභාවය ඇති වුණු සිතක් ඒ චලනය කියන රූපයත් වායෝ ධාතුව කියන රූප කොටස් මේ සියල්ල ක්ෂණේෂණේ වෙනස් වුණා ඇති වී පැවති නැති වී ගියා. අනිත්‍යයි. අනිත්‍ය දෙමින් දුකයි අනාත්මයි. මේ භාවනා වැඩීමේදී පහළ වූ මේ නාම රූප සියල්ල අනිත්‍ය දෙමින් දුක් දෙමින් අනාත්ම දෙමින් මේ සියල්ලම දුක්ඛ සත්‍යයි. මේ දුක ඇති වුණේ පූර්ව භව තෘෂ්ණාව නිසායි. ඒ දුක නැති වෙන්නේ තණ්හාව නැති කළාමයි. ඒ නිරෝධ සත්‍යයි. ඒ නිවන් අවබෝධයට ගමන් කළ යුතු වැඩි යුතු මාර්ගය මේ නිවන් මඟ භාවනා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මේ මාර්ගයේ භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වේවා කියලා තමයි භාවනාව අවසානයේදී ප්‍රාර්ථනා කරගන්නට ඕන. නාව මාලුත වේගේන ජීවා වේගේන තේජනං යත යාති තත කායු යාති වාතා බතෝ අයං. නැවක් උලං වේගෙන් යනවා වගේ දුනදියේ වේගයෙන් සීතල යනා වගේ මේ කයත් වාත වේගයෙන් ඔසවමින් ගමන් කරන්නේය. යන්තං සුත්ත වශයෙන්ව චිත්ත සුත්ත වශයෙන් ඉදන් සයොත්තං කායන්තම් හි යාතිතාති නිසීදති. නූලකින් බැඳපු රූකඩය එළවෙනා වගේ චිත කියන නූලෙන් බැඳපු මේ කයත් යන්ත්‍රයකින් සලවනා වගේ ගමන් කරනවා, හිත ගන්නවා, වාඩි වෙනවා, නිදා ගන්නවා. කෝනාමෝ එත් සෝසත්තෝ යෝ විනා හේතු පච්චයෝ අස්තනෝ ආනුභාවේන තිත්තේ වායදි වාචරේති. මෙහි නාම රූප දෙකක් හැර සත්‍යෙක් වෙන්ද හේතුපත්‍යයන්ගේ පැවැත්වීමක් පමණයි. හේතුපත්‍යයන්ගේ ආනුභාවයෙන් මේ සියලු ඉරියව් සිදු වෙනවා මිසක් සත්‍යෙ පුද්ගලයෙක් නොමැත කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ අනුව යමින් අපටත් මේෂණේ පටන් මේ ඉගෙනගත් දැනගත් ක්‍රියාපත මානසිකාර්ය ජීවිතයට භාවිත කරන්න. ඇවිදින වෙලාවේ හිතන්. ඇවිදින්නේ හිත මුල් වෙලා. වායෝ ධාතුව නිසා නිරන්තරයෙන් මේකයි සලෝමින් නියවිදිනවා. ඇවිදින්නේ සත්වයේ පුද්ගලයෙක් නොව නාම රූප දෙකක් පමණයි. ඊට වාඩි වෙනකොට ඔබට හිතන්න පුළුවන්. ඒත් ඒ විදිහටම. හිත ගනිද්දිත් එහෙමයි. නිදා ගන්න යනකොටත් නිදා ගන්න තියෙන ඉරියව්ව කියනවා නම් සාමාන්‍ය හොඳ මෙරියව සිංහසෙයියාව දකුණු වැලයෙන් සැතපීම කය ඍජු කරගෙන දකුණු වැලයට හැරිලා සිහියෙන් සැතපෙන්නට ඕන දැස් අඩවන් කරගෙන මේ මොහොතේ නිින්ද යනතුරු තමන්ට හිතන්න පුළුවන් මේ සැතපීමේ ඉරියව සිදු වුණ ඇති. හිත පහළ වුණා වායෝ ධාතුවෙන් තමයි මේ ඇලකල එකයි ඇලකල තබන් ඉන්නේ හිත මුල් කරගෙන වායෝ ධාතුවේ ශක්තිය. ඒ නාම රූප දෙක ප්‍රස්ම සත්‍යයේ පුද්ගලයේ ආස්මයක් නොවේ කියලා. නම් මේ විදිහට නිරන්තරයෙන්ම ඉරියව් හතර ඉරියව් මාරු වීම, ඉරියව් පැවැත්වීම, ඉරියව් ආරම්භ කිරීම මේ හැමතැනදීම මේ කාරණා ටික හිතන්න පුළුවන් නම් සිත මුල් වෙලා කය ක්‍රියාත්මක වීමක් කියලා නාම රූප දෙකක ක්‍රියාවක් කියලා තමන් ගැන තියෙන දැඩි ඇලීම, අන් අය ගැන තියෙන දැඩි බැඳීම දුරු වෙවි යනවා. ඈස් වෙවි යනවා. හිත සැහැල්ලු වෙනවා. හිතේ බරගතිය දුරු වෙනවා. හිතේ බොහෝ දුක් දුම්නක් තියෙන මේ ඇලීම් වැඩි නිසා තමන් ගැන අනුන් ගැන. ඒ නිසා මේ බලවත් සිහියෙන් සතිපට්ඨානය තු මේ දිහා බලද්දීම බොහෝ සෙයින් කෙලෙස් කම්පා වෙනවා, කෙලෙස් දුර වෙලා යනවා. ඒ අනුව මේ පින්නතුල්ල හැම දිනකට අපටත් මේ උතුම් ඉරියාපත භාවනා මානසිකාර වැඩි වැඩියෙන් නිරන්තරයෙන් දියුණු කරගෙන මේ බුද්ධ ශාසනය තුලදී මේ ජීවිත කාලයේ අවසානයේ දක්වා උතුම් භාවනා මාර්ගය දියුණු කරගන්න ලැබේවා. ඒතුලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිටකරගෙන මතුමතු ජීවිතවලත් කල්යාණ මිතුතුමන්ගේ අසුර ලැබමින් සුවසේ පාරමී ධර්ම සපුරා අමා නිවනින් සැනසෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මීට වසර 27කට පෙර මියගිය K.M. ගුරුහාමි පියාණන්ටත්, වසර 20කට පෙර මියගිය K.M. මණික්කාමි මෑණියන්ටත්, විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති SPS සුදුසිංහ ස්වාමිපුරුෂයාටත්, මියගිය සහෝදරන් සිව් දෙනා දෙපාර්ශ්වයෙන් පවුල්වල මියගිය සිව් ඥාතීන්ටත්, කේ හේරත් ගුරු මෑණියන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරමින් දායකත්වයෙන් දරන්නේ කුලියා පිටියේ පහළ විරඹුව විශ්‍රාමික පාඨශාලාචාරිණී K
KM කුමාරිහාමි මහත්මිය ඇතුළු දූ දරු මුණුබුරු මිනිබිරියන් විසිනි.